මහිතනේ මේ මමාස් ගැන අකරොත් හොඳයි. දැංගය අපි පලදින මාස්ක නැතම් මකාාවරණ ගැන විශේෂ අන්දෝලනයක් පැතිරෙනවා. අදටත් තවමත් සෞඛමාත්‍යංශය මකවැස්මක් තලඳගෙන එහෙමහේ ගමන්ජෑම අනුමත කරන්නේ. කවැස්මක් පැළැඳීම ඇතම අ්‍යවශ්‍යය වනුවයේ වෛ්‍යකාරය මණඩලය එදකාය මණ්ඩලේ ගම රහල් කාරය මණ්ඩලයට පමණයි අපි තවමත් නිර්දේශ කරන්නේ මොකවැස්මක් එම ඇත්තම් මාස්ක එකක් පලඳී නත. ඔබ එදිනෙදා සාමාන්‍ය වැඩකටිතු කිරීමේදී ගමන් කිරීමේදී කඩවල් වලට යෑ මේේදී සේත් නැතිනම්. තවන්ගේ එදිෙදා කටයුතුවලදී මාස්ක එකක් පැළඳීම අපි නිර්දේශ කරන්න නෑ තවමත් සෞඛ්‍ය මාත්‍යංශය. ඒ පිළිබඳව යම් හයකින් අවශ්‍ය නොතින් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍යාමාත්‍යංශය නිවර්ධනයක් නිකුත් කරනවා ඒයන්නේ මේ කොVD-19 වෛගසය ප්‍රදේශයක එහන ඇතම් පැතිරය අනුවනම්. එසෙත් නැති නම් එකනේ ශේෂස්ත්‍රයේ කෙනෙකුගෙන් කෙනෙකුට වේගෙන් පැතිරෙන අවස්ථාවකට පත්තුව හොත් පමණක් අපි මේ මොකවැස්ම පැළන්ඳීම නිර්දේශ කරනා ඇතෙක් මේ සඳහා පි නිර්දේශ කරන්නේ නෑ.යට හේතුක්තින අපි හැමවිටම පහැදිලි කරා මොක වැස්ම පලදිිනෝ වගේම ඒ කොහොමද පලදිින්න්නේ කියෙක ගැනත් හොඳවබෝධයක්තියෙන්න්න ඕන එතකොට ඒකොයි පැත්තද පලඳින්නේ කොයාකාරයටද පලදිින්නේෙ ගලවන්නේ කොයියාකාරයට ද පැළන්ඳගෙන් ඉන්න කාය තුළ කොචර සෞඛ්‍ය සම්පන් ලෙස පැළඳගෙන ඉන්නවාද කියන එක. ද බොහෝ දෙනාක අති අල්ලනවා වාගෙට නහය විවෘත්තව තියෙන සමල්ලාට කට විවෘතයි කතා කරන්න කොට ගලවනවා. මේ විදියට අති එහන්ට මෙහට කිරීමේදී විසබීජ නිකරුණේ ඔබගේ නාසිේෙන් මොකයිෙන් ඇතුල්වෙන්න පුළුවන් තර COVID-19 විසබීජය ඔබ අතප ාන පෘෂ්යක තිබල අත්වලින් ඔබේ ශරයට ඇතු වෙන්න්න පුුණුව විශසන පදධදී ඇතුල්වෙන්න පුළුවන්. ඒ නිසා මොකාාවරණයක් දිගුකාලයක්, දිගට පැරිදිගෙන සිටීම අපහසුකාරය ය නිසාවෙන්ම සෞඛ්‍ය සනිපාරක්ෂික ලෙස මොක වැස්මක් දළඳීම සාමාන්‍ය කෙන්ඩිකුට පසුවන්නේ නෑ